ඉතින් කොහොමද ඔයාලට මේ අර කාලගුණයේ වගේ වෙනස් වෙන නව ශ්‍රීලන්තේ සංක්‍රමණ නීතිය. ඉතින් ඊයේ ඉරිදා ලොකු වෙනස්කම් ටිකක් වුණා. ඉතින් ඒකත් එක්ක ගොඩක් කට්ටිය කතා කරනවා මේ මොකද්ද මේ වෙලා තියෙන සීන් එක. ඒක අපිට කොහොමද බලපාන්නේ වර්ක් වීසා තියෙන කට්ටියට ස්ටුඩන්ට් වීසා ඉන්න කට්ටියට මේක කොහොමද බලපාන්නේ කියලා. ඉතින් මම දන්න විදිහට සහ මේ වෙබ්සයිට් එකේ තියෙන විදිහට කියන්නම්. මොකද මේ සංක්‍රමණ නීති කියනවා සාමාන්‍යයෙන් අපිට එක එක විදිහට ඉන්ටර්ප්‍රීට් කරන්න බෑ. ඉතින් අර ඉමිග්‍රේෂන් එකේ කියලා තියෙන විදිහට සරල විදිහට තේරෙන විදිහට ඔයාලට කියන්නම්. කියන්නේ දැන් මේගොල්ලොන්ගේ මේ ගිය අවුරුද්දේ නැත්තම් කොරෝනා වලින් පස්සේ රටට ඇවිල්ලා ඉන්න සංක්‍රමණිකයන් ගාන මේගොල්ලන්ට හිතපු ටාගට් එකට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා කියන එක තමයි මේගොල්ලන්ගේ අදහස වෙලා තියෙන්නේ. කියන්නේ කලින් බලාපොරොත්තු වුණ ප්‍රමාණයට වඩා ලොකු ප්‍රමාණයක් රටට ඇවිල්ලා ඉන්නවා කියලා මේගොල්ලෝ හිතනවා. ඒක සංඛ්‍යා වලින් ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් මේ වීසා වලට හොර මාර්ග වලින් ඇවිල්ලා ඉන්න ප්‍රමාණය වැඩි කියලා එකක් මේගොල්ලන්ට ලොකුවට කම්ප්ලේන්ට් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ සල්ලි වලට මයිග්‍රන්ට් ලගේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් කට්ටිය ඔෆර් විකුණනවා කියලා කියන්නේ. ඒ විදිහට සල්ලි වලට ඇවිල්ලා විශාල ප්‍රමාණයක් ගස්සා නැතුව, ඒ කියන්නේ මාස 6-7 ඉන්න ඒවා, ඒ වගේ දේවල් ඉමිග්‍රේෂන් එක ලොකු කම්ප්ලේන් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ කතන්දරත් එක්ක මේගොල්ලෝ තීරණය කරලා තියෙනවා අලුතෙන් ගන්නව නම් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ එඩියුකේෂන් එක, ස්කිල් ලෙවල් එක හරි විදියට ඇසස් කරලා රට ඇතුළට වර්ක් වීසා වලින් ගන්න කියලා. ඒකත් එක්ක තමයි මේ අලුත් වීසා චේන්ජ් එක වෙලා තියෙන්නේ, වීසා වලට අප්ඩේට් වෙලා තියෙන්නේ. ඊට අමතරව දැන් කලින් ගත්තු කට්ටිය ඉන්නවනේ, ඒගොල්ලොත් අලුතෙන් වීසා දානකොට හරි එහෙම නැත්නම් වීසා එකේ කාලය තීරණය කරන එකත් ඒ විදිහටම තීරණය වෙනවා මේගොල්ලන්ගේ තියෙන ක්වොලිෆිකේෂන් එකයි වර්ක් එක්ස්පීරියන්ස් එකයි කියන එක. දැන් පහුගිය කාලේ ඒවා බලන්න නැතුව හොරට සර්ටිෆිකේට් හදලා එඩියුකේෂන් ක්වොලිෆිකේෂන් ඒවා පෙන්වන්න නැති ආපු එක ඊට පස්සේ සල්ලි ගෙවලා ඇවිල්ලා අන්තිමේටම මාස 2-3 ඉඳලා වෙන ජොබ් වලට මාරු වෙන්න ගිහිල්ලා මාස 6-7 බලන් ඉන්න කතන්දරින් තමයි මේක ලොකෝටම වෙලා තියෙන්නේ. ඒක තමයි ඒගොල්ලන්ගේ BHU කියලා ඔයාලට වෙබ්සයිට් එක තියෙනවා, මිනිස්ට්‍රි එකේ ඒක එක්ස්ප්ලනේෂන් එක දාලා තියෙනවා ලොකෝටම මේ එක්ස්ප්ලොයිටේෂන් එක. ඒ කියන්නේ හියුමන් ට්‍රැෆිකින් කියලා කියනවා, කට්ටියව හය කරනවා, හය කරලා සල්ලි වලට අවසානට ඒගොල්ලෝ මාසෙන් දෙකකින් අයින් වෙනවා, අයින් කරනවා, තව කෙනෙක් ගෙන්නනවා. ඒකත් එක්ක ලොකු ඉන්ෆ්ලුවෙන්ස් එකක් වෙලා තියෙනවා කියන එක තමයි මේගොල්ලෝ කියන්නේ. ඔය කතන්දරත් එක්ක තමයි මේ ස්කිල් එක ඒගොල්ලෝ ඇසස් කරන්න ඕනි කියන එක බලලා තියෙන්නේ. ඒ අනුව ඒකත් එක්ක මේගොල්ලෝ වෙබ්සයිට් එක දාලා තියෙන විදිහට, හරි يعني මගේ හිතේ වනේ මේ කියන්නේ මේකේ තියෙනවා තියෙන්නේ බලන්න ඒක අප්ඩේට් වෙන්න පුළුවන් අලුත් අලුත් දේවල්. ඉතින් අඩු ස්කිල් වලට එනවා නම් يعني දැන් ගොඩක් කට්ටි ෆාමින් එමෙනවනේ, එතකොට ෆාමින් වල ඔය ඩේරි ෆාම් ඇසිස්ටන්ට් වගේ කියලා කියන්නේ. අඩු ස්කිල් වලට එනවා නම් ඒගොල්ලොන්ට ඉස්සරහට හම්බ වෙන්නේ අවුරුදු 2 වීසා එකක් තමයි හම්බ වෙන්නේ. අවුරුදු 3ක් ඉන්න පුළුවන් තව වීසා එකක් අප්ඩේට් කරලා. ඒකට IELTS 4 එහෙම නැත්නම් ඊට සමාන ඉංග්‍රීසි එකක් ඉල්ලනවා. ඊට අමතරව এডুকেෂන් ක්වොලිෆිකේෂන් ඩිග්‍රී එකක් එහෙම නැත්නම් වෙන ඩිප්ලෝමා ලෙවල් එකක් වගේම තියෙනවා නම් ඒක මෙහෙ තියෙන ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් එකකින් එනිසෙට් QA එකට දාලා වෙනම ඇසස් කරගන්න ඕනේ. හරි. ඉන්නකො මම පාර පයින්නක. පාර පැන්නද පයින් ආයේ වාහනේ නෙමෙයි ආවේ. මේ ඉතින් ඒ කියන්නේ
ස්කිල් එක අඩු ඒ කියන්නේ ස්කිල් ලෙවල් එක අඩු වෙනවා කියලා කියන්නේ ඔය ඔස්ට්‍රේලියා ඔස්ට්‍රේලියන් නිව්සීලන්ඩ් ක්වොලිෆිකේෂන් මේ ඔකියුපේෂන් රෙජිස්ට්‍රේෂන් කියලා එකක් තියෙනවා NFCO කියලා ඒකේ තුනට කියන්නේ හතර පහ වගේ ලෙවල් නම් ඒ කියන්නේ ස්කිල් එක අඩු කට්ටිය නම් අනිවාර්යයෙන්ම IELTS එක කරන්න වෙනවා මේක තවත් බලපාන විදිහක් තියෙනවා නම් දැන් ඇවිල්ලා ඉන්න කට්ටිය ඉන්නවනේ ඇවිල්ලා ඉන්න කට්ටියට ඒගොල්ලන්ගේ වීසා එකත් ලිමිට් වෙනවා කලින් ওই වෙබ්සයිට් එකේ දාලා තියෙන දිනමකවාන් ටික කොයි කාලෙද වීසා එක වැදිලා තියෙන්නේ කොයි කාලෙද රට ඇතුළට ආවේ ඒක අනුව කොච්චර කාලයක් තව ඉන්න පුළුවන්ද කියන එක කියන්නේ අර කලින් කට්ටියක බලාපොරොත්තු වෙලා තිබ්බනේ අවුරුදු 5ක් එහෙම ඉන්න පුළුවන් කියලා ඒක දැන් නැති වෙනවා ඒක ලෝ ස්කිල් කට්ටියට අවුරුදු 3කට සීමා වෙනවා තව මොනවද මේකේ තියෙන අප්ඩේට් තව අප්ඩේට් එකක් තමයි ග්‍රීන් ලිස්ට් එකට ඔය වෙල්ඩර්ස් ලයිවක් කට්ටිය දාලා තිබ්බනේ දාන්න ඕනි කියලා අදහසක් තිබ්බනේ ඒකත් අයින් වෙනවා කියන්නේ ඒගොල්ලන්ටත් ආයෙ තව දුරටත් ග්‍රීන් ලිස්ට් එක හරහා රෙසිඩන්ස් පාත් එකක් නැති වෙනවා ඒ වගේ නමුත් මේක ස්ටුඩන්ට් වීසා හෝල්ඩර්ස් ලට ඒ වගේ කට්ටියට බලපාන්නේ ඕපන් වර්ක් වීසා වලින් යන කට්ටියට ඒවට බලපාන්නේ ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයි වර්ක් වීසා කියන කට්ටියට තමයි මේකේ බලපෑම තියෙන්නේ එක පැත්තකින් අර හිතර පොඩ්ඩක් අවුල් මොකද තරුණ කෙල්ල කොල්ල මොන හරි ගේමක් ගහලා රටකට පහින්න හදනවනේ ඉතින් අනිත් පැත්තෙන් ඉතින් අර කට්ටි කාලයක් තිස්සේ වංචා කරපුවම ඒක කොහෙන් හරි ගලාන යමක් ඇති වෙනවනේ ඒ කියන්නේ සල්ලි වලට මේ ක්වොලිෆිකේෂන්ස් එක්ස්පීරියන්ස් හදා ගන්න නැති වෙන කට්ටියට වරදක් කියන්න බෑ මිනිස්සු ජීවිතේ ගේමක් ගහන්න හදන සීන් එකක් හින්දා ඉතින් කොහෙන් හරි බෝට්ටෙන් හරි ඇවිල්ලා කොට දා ගන්නවා නම් නමුත් ඒක නීතිමය පැත්තෙන් මේගොල්ලෝ බලන්නේ අනිත් පැත්තනේ ඒක අපිට මුකුත් ඒකට ඉන්ෆ්ලුවෙන්ස් වෙන්නත් බෑ ඉතින් ඉතින් ඒ කතන්දරත් එක්ක ඉස්සරහට එන්න ඉන්න කට්ටිය ස්කිල් එක අඩු ඒ වලට එන්න හිතනවා නම් දැන් උදාහරණයකට ෆාමින් එහෙම කරන කට්ටිය ඩේරි ෆාම් ඇසිස්ටන්ට් වගේ එන්න ඉන්නවා නම් ඉස්සරහට අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට සිද්ධ වෙනවා IELTS වගේ එකක් කරගන්න පෝ වගේ පෙන්වන්න ඊට අමතරව ඒගොල්ලන්ගේ ඩිග්‍රී එකක් එහෙම නැත්නම් ඩිප්ලෝමා හරි ඊට වඩා අඩුවේ ගන්නම් තියෙන්නේ ඒක අනිවාර්යයෙන්ම මෙහෙ ක්වොලිෆිකේෂන් ෆ්‍රේම් වර්ක් එකට දාලා ඇසෙස් කරගන්න ඕනේ මෙහෙ සර්ටිෆිකේට් එකක් බවට කන්වර්ට් කරගන්න ඕනේ අයියෙන් ඇවිදගෙන ආවට මහන්සි වගේ මෙන්න මෙතන තියෙනවා මේ නිව්සීලන්ත වල ඉන්න මේ එන පොටිපතියෙක්ගේ මාලිගාවක් තියෙනවා මම පෙන්නන්න මේ තියෙන මෙහෙ ඉන්න එන පොටිපතියෙක්ගේ මාලිගාවක් ඔය කතාව යන අතරේ වෙන්නේ පස්සන දවසක් අද මෙහෙ දැන් සීතලයි ටිකක් හරි right තව මොනවද දැනගන්න තෝරන්නේ ඊට පස්සේ වීසා වල මේ ඩියුරේෂන් එක ගත්තාම දැන් ඔය ස්කිල් ලෙවල් එක වැඩි වගේ උඩ මට්ටමක තියෙනවා කියලා හිතන්නකෝ ඒ වාට තව දුරටත් අවුරුදු 5ක දක්වා ඉන්න පුළුවන්කමක් තියෙනවා සමහර ඒවාට හරි හරියට බලන්න අප්ඩේට්ස් තියෙන ඒවා මම අර මේ හැමෝම මගෙන් මගේ සෑහෙන විදිහට කතා කරලා අහපු හින්දා කියන්නේ ඉතින් ඔහොම තමයි ඉතින් සෑහෙන ලොකු රෙස්ට්‍රික්ෂන් කියනවට වඩා ඇසස්මන්ට් එකට ඉස්සරහට යන්න වෙයි ප්‍රධානම හේතුව හැටියට අරගොල්ල සලකන විදිහට ලොකුවටම බලාපොරොත්තු වුණාට වඩා අන්‍ය ස්කිල් ලේබර් ෆෝස් එකක් ඒ වගේම يعني ෆ්‍රොඩ් විදිහට එහෙම නැත්නම් හරි විදිහට නැතුව සල්ලි වලට හිමන් ට්‍රැෆිකින් වගේ ක්‍රමවලට කට්ටිය හය කරලා තියෙන හින්දා ඇතිවෙච්ච ඉම්පැක්ට් එකක් හරියට තමයි මේගොල්ලෝ මේක සලකන්නේ. ඉතින් අර මේක බලපෑම ගොඩක් අදටම වදිනවා. මොකද අවිල්ලා ඉන්න කට්ටියට පවා මේක වදිනවා. මොකද
මීට කලින් දවස්වල වීසා චේන්ජස් වුණොත් එහෙම ඒක බලපාන්න ඉස්සරහට හරි ඒ කියන්නේ ඉස්සරහට තියෙන කට්ටිය විතරක් නෙමෙයි පරණ කට්ටියට පවා බලපානවා මේක හරි ඉතින් ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එකේ ඔක්කොම දාලා තියෙනවා තොරතුරු ටික ඒක හොඳට කියවන්න රිෆර් කරන්න ඉතින් තොරතුරු හරි තොරතුරු ගන්න පුළුවන් ඔයාලට ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එක ඒ වගේම ඉමිග්‍රේෂන් ලෝයර්ස්ලාගෙන් මම මේ කතා කරන්නේ නිකන් ඒකේ තියෙන දෙයක් මගෙන් අහන හින්දා කොහොම හරි ඉස්සරහට එන්න ඉන්න කට්ටිය ඉන්නවනම් මගේ උපදෙස තමයි හොඳට ඉංග්‍රීසි හදා ගන්න දැන් අඩුව මේගොල්ලෝ ඉල්ලනවා ඉස්සරහට අවුරුදු 3කවත් එක්ස්පීරියන්ස් එකක් ඉල්ලනවා ඉතින් ඒ ඉල්ලන එක්ස්පීරියන්ස් ක්වොලිෆිකේෂන්ස් ඩිප්ලෝමා එකකට වඩා එහා ක්වොලිෆිකේෂන් එකක් ඩිග්‍රී ලෙවල් එකක් IELTS මේ දේවල් හදා ගන්න ඉස්සරහට තව තවත් ටෆ් වෙයි තව තවත් නීති වැඩි වෙයි ඉතින් ඒක සාමාන්‍ය ලෝකේ අනිත් රටවලත් වෙලා තියෙන දෙයක් ජනගහනය වැඩි වෙන එකයි තියෙන අවස්ථා සීමිත වෙන එක ඉන්ෆ්ලේෂන් එක මේ හැම දෙයක් එක්කම සහ මොනවද කියන්නේ අපි හියුමන් ට්‍රැෆිකින් වැඩි වෙනකොට ලෝකේ රටවල් වල නීති ඒට සාපේක්ෂව වෙනස් වෙනවා ඒකින්ද තමයි මේ දේ වෙලා තියෙන්නේ ඉතින් දන්න දෙයක් තියෙනවා නම් මම මට පුළුවන් විදිහට මම ෂෙයා කරන්නම් ඔයාලත් අප්ඩේට් ගන්න මේකේ තියෙන වෙබ්සයිට් එකේ තියෙන අප්ඩේට් ගන්න පුළුවන් තව ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර්ස්ලා ඉන්නවා ඒගොල්ලන්ගෙන් අප්ඩේට් ගන්න පුළුවන් ඉතින් හැමෝටම ඉතින් ජය වේවා කියලා තමයි කියන්න තියෙන්නේ හොඳ අප්ඩේට් එකක් ගන්න හොඳ ස්කිල් ලෙවල් හදා ගන්න අපි බලමු ඉතින් ඉස්සරහට හැමෝටම හොඳ දවසක් උදා වේ කියලා බලාපොරොත්තු වෙනවා ඉතින් එක පැත්තකින් අර රටට ඇතුළට ඇවිල්ලා ඉන්න කොල්ලෝ කෙල්ලෝ මොනව හරි ගේමක් ගහන්න හදන උන්ටත් ලොකු අසාධාරණයක්ද කියන්න අමාරුයි නමුත් යම්කිසි දෙයක් වෙනවා ඉතින් එක පැත්තෙන් පොඩක් හිතර දුකකුත් තියෙන කොල්ලොන්ට වෙන දේවල් දැක්කහම මේ වීසත් එක්ක මොකද ගොඩක් වෙලාවට ලංකාවෙන් එන ගොඩාක් කොල්ලො කෙල්ලොන්ට ඉංග්ලිෂ් කියන එක හැම පොඩි ප්‍රමාණයක් වුණත් සමහර අමාරු අවස්ථා තියෙනවා නමුත් ඉතින් රටකට එනකොට ඒවත් ඉගෙන ගන්න ඕනි ඒ වගේම ගොඩක් එන ජොබ්ස් වලට එන කට්ටියට එහෙම ලොකුවට ක්වොලිෆිකේෂන් නැහැ කියන්නේ ඩිප්ලෝමා ඩිග්‍රි නැහැ සාමාන්‍යයෙන් නීකී සර්ටිෆිකේට් ඒ වගේ දේවල් තියෙන ඉතින් ඒකත් එක්ක ඉස්සරහට හොඳ වර්ක් එක්ස්පීරියන්ස් එකක් හදා ගන්න වෙයි ඒ වගේ අඩු ක්වොලිෆිකේෂන් එකක් තියෙන කට්ටියට ඉතින් පහර මාරු වෙන්න ලම්බි වැදුනා ඒ වෙලාවේ මාරු වෙන්න ඉතින් ගාලා රයිට් අද ටිකක් දිගට ලයිව් එකක් ගන්න ඕනේ ඔය කතාව හැමෝම අහන හින්දා මේ මෙතන තමයි මේ මම ඇවිදගෙන යන පාරත් එක්ක තමයි මේ හොස්පිටල් එක තියෙන්නේ ඉතින් බලමු ඉතින් හන්දාවේ පහයි කාලයි වෙලාව ඉතින් ඔයාලා හැමෝටම හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා අප්ඩේට් එකක් ඉන්න මේ ආ වෙලාවක සෙට් වෙනවා මේ මේ මේපල් ගස් තිනවා ඔයාලට පේනවද මේ මේපල් ගස් මේ වලින් මේපල් සිරප් කියලා ගන්නවා ඔය පරණ කතා පොත්වල එහෙම තියෙන අර කැනඩාවේ ජාතික කොඩි එහෙම තියෙන ඒවා දැන් අර කොළ මේ රතු පාට වෙනවා එන්න දැන් ඊට පස්සේ ඔක හැල්ල යනවා පාර පුරා ගත්තොත් කොළ තියෙන කොළ වැටලා තියෙනද හරි එහෙනම් ළමයි අපි අදට ගිහිල්ලා එන්න ආය දවසක සෙට්ටෙමු මං දාන්න වීඩියෝස් එහෙම මොනවාරි අප්ඩේට් තියෙනවා නම් ජය වේවා